පාර්ලිමේන්තුවේද අනුකුමාර සානායක සහෝදරයා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කිව්වලු අපිට මේ වර ඡන්දේ ජයග්‍රහණය කරන්න ඕනේ නැහැ. අපිට විපක්ෂයට ගියාම ප්‍රමාණවත් 2029 තමයි අපි බලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ප්‍රේමදාසගේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන අශෝක අබේසිංහ ඉතාම සාවද්‍ය සහගත ප්‍රකාශයක් කරලා තිබුණා අනුකුමාර සානායක සහෝදරයා කිව්වයි කියලා දෙයක්. ඒ තමයි පාර්ලිමේන්තුවේදී අනුකුමාර සානායක සහෝදරයා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කිව්වලු අපිට මේ වර ඡන්දේ ජයග්‍රහණය කරන්න ඕනේ නැහැ. අපිට විපක්ෂයට ගියාම ප්‍රමාණවත් 2029 තමයි අපි බලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉස්සෙල්ලම කියන්න ඕනේ අශෝක අබේසිංහ මේ කියන ඔහු ඇත්තට මේක නිශ්චිතව සඳහන් කරන්නේත් නැහැ කවුද කියපු මන්ත්‍රීවරයා කියලා. හැබැයි සමහර මාධ්‍ය නාලිකා මේක වාර්තා කළා. ඒ නිසායි මේකට උත්තර දෙන්නේ. ඒ අශෝක අබේසිංහ කිව්වේ චේතිය ගණයේ බොරුවක්. අපි ජාතික ජනබලවේගයේ ලෙස ඉතාම සුභවාදී සහ ශක්තිමත් ලෙස මේ අතිවර ව්‍යාපාරය කරනවා. අපේ බලාපොරොත්තුව සැප්තැම්බර් 21 වෙනිදා අනුකුමාර සානායක මෙරට ජනාධිපතිකරණය එක. ඒකට මෙරට ජනතාව පෙළ ගැහෙමින් ඉන්න බව අපට පේනවා. සහ අපේ වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ. අනුකුමාර සානායක ජනාධිපතිවරයා කිරීම සහ මහජන ආණ්ඩුවක් මෙරටේ බලයටපත් කිරීම තමයි ජාතික ජනබලවේගයේ අපේක්ෂාව. අපි සියලු දෙනා වැඩ කරන්නේ ඒ වෙනුවෙන්. මෙරටේ ජනතාව බලාපොරොත්තුෙන් ඉන්නේ ඒක. ඉතින් ඒ වෙලාවේ තමන්ගේ පසුබෑම පරාජය බංකොලොත්භාවයේ වහගන්න අශෝක අබේසිංහල මේ වගේ චේතිය ගණයේ බොරු කියන පටන් අරගෙන තියෙනවා. ඉතින් මම එක්ක පැත්තකින් අශෝක අබේසිංහ ගැන ඕක පුදුම වෙන්නෙත් නැහැ. අශෝක අබේසිංහ ඔයිට කලිනුත් ඔවැනි ප්‍රකාශ කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳෙව්වා. ඒ වෙලාවෙත් කට්ටි පැන පැනදලා තමයි අන්තිමට ගිහිල්ලා පැය ගානක ප්‍රකාශය දීලා එළියට ආවේ. ඉතින් මේ වගේ ප්‍රකාශ කරන එක අශෝක අබේසිංහලට එච්චර අරුම් පුදුම දෙයක් නෙමෙයි. හැබැයි අපි කියන්නේ මෙවැනි දේශපාලන සංකීර්ණ අවස්ථාවක තමන්ගේ ඉතාම පටු අරමුණු වෙනුවෙන් ඔය කටතිබුණු පලියට දොලවන්න එපා කියන එක විශේෂයෙන් මාධ්‍ය ඉස්සරහා මකර ප්‍රකාශයක් කරනවා නම් ඔය ජනහමුක කියනවා නම් ඒක හේතු කාරණා සහිතව කියන්න ඕන. එහෙම නැත්නම් මේ අරයන් ඇහුවා මෙයාගෙන් ඇහුවා ලූලූ කියන පැත්තට කියන්න එපා කියන එක තමයි අශෝක අබේසිංහට කියන්නේ. තවදුරටත් මෙහෙම කටයුතු කරන්න ගියොත් එහෙම අශෝක අබේසිංහලාගේ ඊට වඩා දේවල් ඉදරව් කරන්නත් අපි සූදානම්.